Sadhu, sadhu, sadhu. Namaskar veva buduruvanate samada buduhimi saranayami. Namaskar veva දම්රුවනට සැමදා සදහම් සරණයමි. නමස්කාරවේවා සඟරුවනට සැමදා මහාසංග සරණයමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අපි මේ ධර්මයේ අහද්දී, අපි ධර්ම මාර්ගයේ හැසිරෙන මහන්සි ගනිද්දී අපට හැමතිස්සම පේනවා අපිට ලොකු බාධාවන් වගේ. අපිට ධර්ම මාර්ගයේ දියුණු කරගෙන යන්න බෑ, එක එක බාධාවන් එනවා. සමහර ලාවට දෙමව්පියෝ කියනවා අපිට මේ දරුවොත් එක්ක මේව කරන්න බෑ, දරුවන්ගෙන් ගොඩාක් ප්‍රශ්න, දරුවන්ගේ මුණුබුරෝ බලා ගන්න තියෙනවා, දරුවන්ගේ දරුවෝ මුණුබුරෝ බලා ගන්න තියෙනවා. ඉතින් ඒවත් එක්ක මේ දරු මුණුබුරන්ගේ ප්‍රශ්න මැද්ද හිරවෙච්ච අපට බණක් අහන්න වෙලාවක් නෑ, ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නෑ, ගොඩාක් කරදරකම් කටලු. සමහර වෙලාවට අම්මලට තාත්තලට සමහරලාවට දැන් අපි ඔය සමහරලාවට සමාධි මාධ්‍ය ජාලාව ඔස්සේ දකින්නවා ගොඩාක් වෙලාවට දෙමව්පියන්ට හරියට තරවටු කරනවා දූලා දූලා පුතාලා. ඒ කියන්නේ තමන්ගෙම දරුවෝ හතුරු වගේ තමාට සලකන්නේ. සමහරවිට පාරෙන් එළියට දාන, සමහරවිට පාරක් පාරක් ගාන හිඟකක අම්මලා තාත්තලා ගොඩාක් දුක් විඳිනවා. තව සමහර වෙලාවට අපට පේනවා වැඩිහිටි නිවාසවලට ගිහිල්ලා අම්මලා තාත්තලා සමහරවිට මේ පුතා දුව දොස්තරලා ඉංජිනේරුවෝ හොඳට ඉගෙන ගත්ත අය අනාථ නිවාසයකට වෙලා වැඩිහිටි නිවාසයකට වෙලා අම්මා තාත්තා ගොඩාක් දුක් විඳිනවා. අන්ත අසරණ ස්වභාවයට පත් වෙලා කවුරුත් බලන්න කෙනෙක් නැහැ. සමහර වෙලාවට දරුවෝ රට ගිහිල්ලා අම්මා තාත්තා ලංකාවට වෙලා ගොඩාක් දුක් විඳිනවා. දරුවෝ ගැන හූල් හූල් කල්පනා කර කර ඉන්නවා. අපි මේකුන් හැදුවේ මේ විදිහට, අපිව බලාගන්න කවුරුත් නැහැ, දැන් අපිට මුකුත් නැහැ. දැන් මේ ඔක්කොටම ලස්සන සිදුවීමක් මුල් කරගෙන ලස්සන කතාවක් කියලා දෙන්න. ඒ වගේ මේක අර්ථාන්විත බුදුරජාණන් වහන්සේ ලස්සනට මේ සිදුවීම මුල් කරගෙන ලස්සන ගාථාවක් වදාලා. ඉතින් අපිට ධර්මයේ හැසිරෙන්න බාධක දේවල් විදිහට අල්ලගෙන ඉන්න ගොඩාක් අයට මම හිතන්නේ මේක ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. ඉතින් ඔබට අද දවසේ අපි ඒ කරුණු පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ අද දවසේ යමාධාර සදාම් දේශනාව සඳහා දායකත්වයේ දරනවා කුරුණෑගල කහපත්වල දේවාලයේවත් යන ලිපිණේ පදිංචි ජූලි මස 21 වන දිනට, ඒ කියන්නේ අද දවසට 66 වන උපන්දිනයේ සමරන ආර් ප්‍රෝණිමෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ පැතීම පිණිසත් පින්වත් ආර්.එම්. ප්‍රියන්ති ඒකනායක දියණී සහ ආර්.එම්. ධනුෂ්ක ප්‍රියදර්ශන ඒකනායක පුතුණුවන් විසින් දායකත්වයේ දරනවා කුරුණෑගල කහපත්වල දේවාලයේවත් ලිපිණේ පදිංචි අද දවසට උපන්දිනයේ සමරන 66 වන උපන්දිනයේ සමරන ආර්. ප්‍රෝණිමෑණියන්ට නිදුක් රෝගී සුවපත් භාවයේ පැතීම පිණිසත් ජූලි මස 18 වන දින
දිනට 11 වෙනි උපන්දිනයේ සමරන දිනුල නිසල් චන්ද්‍රසේකර පුතුණුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ ඉදිරි අනාගතයේ යහපත් වීම පිණිස තුනුරෝණි අනන්ත ආශිර්වාදී පැතීමටත් ආර් ලලිතා පුංචි අම්මාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත් මේ සදාම් දේශනාව සඳහා දායකත්වයේ දරුවා. ඉතින් අපි ඔබට මතක් කළේ මුලින්ම කිව්වේ කරුණු ගොඩාක් අම්මලා තාත්තලා දරුවෝ අල්ලගෙන ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද කරනවා. අපි සමහර වෙලාවට අම්මලාගේ තාත්තලාගෙන් අහුවොත් එහෙම අම්මලා සිල් ගන්නවද අම්මලාට බණ අහන්න පුළුවන්ද අම්මලා ගොඩක් ධර්ම අනේ මේ දරුවොත් එක කොහොම කරන්නද ස්වාමීන් වහන්සේ කියලා අහනවා. මේ දරුවන්ගේ දරුවෝ බලා ගන්න තියෙනවා. හරි අමාරුයි වෙහෙසයි බලන්න අපි ඔක්කොටම එහෙනම් මේ රටාව නම් යන්නේ වයසට යද්දී අපි දරුව බලබලා ඉන්නවා ඊට පස්සේ ආයේ බණක් අහන්න ලෑස්ති වෙනකොට වාඩි වෙන්න බෑ කොන්ද රිදෙනවා අතපය වහරු නෑ අතපය හකුල ගන්න බෑ කරගත්ත පිනක් සිහි කරගන්න බෑ දහම් පදයක් සිහි කරගන්න බෑ ධර්මයක් අහලා නෑ අන්තිමට කරගත්තු පිනකුත් නෑ දිනු කරගත්ත ගුණේකුත් නෑ ඇති කරගත්ත අවබෝධිකුත් නෑ ධර්මයෙන් ගොඩාක් දුරස්ත වෙලා අපරාධ මනස ලෝකේ ජීවිතේ ලබන්න තියෙන වාසනාව තමම් අහිමි කර ගන්නවා. මේ බලන්න මේ සිදුවීම. ඊළඟට තව අම්මලා කේකේ ඉන්නවා අනේ අපිට දරුවෝ සලකන්නේ අපිට මුකුත් නෑ අපිට කරගන්න කියන්න දෙයක් නෑ කන්න බොන්න දෙයක් නෑ දරුවෝ මේ පැත්ත බලන්නේ අපි අතහැරලා දාලා දරුවෝ කියලා අම්මලා දරුවෝ ගැන හූල්ල හූල්ල විඳෝ විඳෝ ඉන්නවා. මුණුබුරෝ ගැන හූල්ල හූල්ල හීන මව මව හීන ලෝකවල විඳෝ විඳෝ ඉන්නවා. ආන්ගේ හැමෝටම උපකාරී වේවි මේක. ධර්මයේ පිහිටක් ලැබෙන හැටි බලන්න. භාගතුනාසී වැඩි හිටපු කාලේ වෙච්ච සිදුවීමක් මුල් කරගෙන තමයි මේක අපි භාගතුන් වහන්සේ දේශනා කළේ යෝචේ වස්ස සතන් ජීවේ අපස්ස අපස්සන් ධම්ම මුත්තම ඒකාහන් ජීවිතං සෙයෝ පස්සතෝ ධම්ම මුත්තම සියක් අවුරුදු ගෙවා දැමුවත් උතුම් දහමක් නොදකිනා විට පලක් නැහැමයි ඒ කෙනෙක්ට එයින් ඇතිවන සිතක් නම් නැත. ගෙවයි නම් ලොව එකම දවසක් උතුම් සදහම් පසක් කරමින උතුම්මයි ඒ ගෙවන ඒ දවස සිතක් සැලසෙනවා ඉන්නම්. භාගතුනාසි වදාලේ. බලන්න එක දවසක් ධර්මානුකූලව දවසක් එක දවසක් ධර්මය තුළ ජීවත් වෙනවා නම් ඒ දවස උතුම් අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා ධර්ම මනුබරෝ ගැන කල්පනා කර කර දරුව බලා ගන්න තියෙනවා අරක බලා ගන්න තියෙනවා මේක බලා ගන්න තියෙනවා අර දරුවන්ගේ ප්‍රශ්න මේ දරුවන්ගේ ප්‍රශ්න කී කියා රටවටේ ඇවිදැවිදින් අම්මලට ගොඩාක් වටීවි මේක. අර දරුව සලකන්නේ මේ දරුව සලකන්නේ කී කියා පාරක් පාරක් ගාන කී කියන ඇවිදැවිදින් අම්මලට ගොඩාක් උපකාරී වේවි මේක. මේ බලන්න ඒ භාගතුන් වහන්සේ වැඩි හිටපු කාලේ එක අම්මෙකුයි තාත්තෙකුයි හිටිය තරුණ අවදියේදී විවාහයට පත් වුණාට පස්සේ මේ අම්මටයි තාත්තටයි දරුවෝ ඉස්සෙල්ලම පිරිමි දරුවෙක් ලැබුණා. ඊළඟට දෙවෙනි දරුවත් ලැබුණා. දරුවෝ ඔය විදිහට 7 දෙනෙක් හැදුවා. ඊට පස්සේ පුතාලා 7 දෙනයි දැන්. දූලා 7 දෙනෙකුත් හම්බුණා. ඔක්කොම 14 දෙනෙක්. එතකොට අම්මලාට තාත්තලාට ඉන්නවා පුතාලා 7 දෙනයි දූලා 7 දෙනයි අම්මටයි තාත්තටයි. ඒතර ලොකු පවුලක්. ඉතින් මේ නිසා ගොඩාක් මේ දරුවෝ 7 දෙනා 7 දෙනා විවාහ වුණාට පස්සේ 14යි. ඒක මුණුබුරෝ. ඊට පස්සේ කාලයක් යද්දී ඔන්න තාත්තා මැරුණා. තාත්තා කලුරිය කළා. තාත්තා කලුරිය කළාට පස්සේ අම්මා තනි වුණා දරුවෝ 14 දිනක් එක්ක දැන්. ඊට පස්සේ අම්මා මොකද කරන්නේ? අම්මා තිබිච්ච දේපල වස්තු ඔක්කොම සමානව දරුවෝ 14 දෙනාට බෙදලා දුන්නා. බෙදලා දීලා දැන් අම්මා කල්පනා කළා හරි දැන් එහෙනම් ඉස්සල්ලාම යනවා එක පුතෙක් ළඟට ලේලි anúncios පද කියන්න ගත්තා. අම්මා ඉතින් මේ හිටියට ඉතින් අපිට වැඩිපුර මුකුත් දුන්නේ නැහනේ. අනිත් පුතාලා ඉඳලා ටික දවසක් ඉඳලා වත් නරකද?
ඊට පස්සේ අම්මට හිතෙනවා මෙයා මං ඉන්නවට කැමති නෑ වගේ. ඊට පස්සේ ඒ ගෙදරට යනවා. ඒ ගෙදර කියපුවා මේලේලි කියනවා. ඉතින් අම්මා ඉතින් අපිට කියලා විශේෂ මොකුත් කළේ නෑනේ. මේ ඉතින් අපි අම්මව විශේෂයෙන් බලා ගන්න ඕන කියලා එකක් නෑ. මොකද විශේෂයෙන් කළේ නෑනේ අපිට. අර ගෙදරටත් ගිහිල්ලා ටිකක් බලලා එන්න යාළත් එනවා. මේ දැන් එනන් හිටිය ඇති. එතකට අම්මා ඒ ගෙදරින් පිටත් වෙලා ඊළඟ ගෙදරට යනවා. ඒ ගෙදර ලේලි ආය පන්න ගන්නවා. ඒ ගෙදර ලේලිකෙන් ආය යනවා දූ ළඟට. දූ ළඟට ගියපුවාම දූ කියනවා අම්මා ඉතින් අපිට වලල්ලක් වැඩිපුර දුන්නේ අඩුව තරමේ. අම්මා විශේෂයෙන් මොකක් අපිට කළේ නෑනේ. එහෙනම් අර දූ ළඟදිත් ගිහිල්ලා එන්න. එයාත් බලාගනින ටිකක් එයාටත් තියෙන්න එපයි දැනෙන්න එපයි අම්මා කියලා හැඟීමක්. අම්මා ඊළඟ දූ ගෙදෙට්ට යනවා. ඒ දූ ගෙදරින් ඊළඟ දූ ගෙදෙට්ට යනවා. ගෙයක් ගෙයක් ගානේ අම්මා ඇවිද 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 කාලය ගත කළා. අම්මගේ කාලේ ටික 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 ගෙවිලා ගියා. දූලෑගෙවල් ගල ඇවිදවිද පුතාලෑගෙවල් වල ඇවිදවිද මුණුවරන්ගේ මූණ බල බල ඇවිද්දා. අන්තිමට අම්මා තීරණය කළා මේ ගමන හරියන්නේ නැහැ. මේ ක්‍රමේ හරියන්නේ නැහැ. මම පැවිදි වෙන්න ඕනේ. ධර්මයක් අහන්න ඕන. ධර්මය අහලා පැවිදි වෙන්න ඕනේ කියලා භික්ෂුණී ආරාමයකට ගියා. අම්මා කල්පනා කළා බලන්න අම්මා හරි නුවණක්කාරයි. අම්මා ගුණවන්තයි. අම්මා කල්පනා කරා මං දරුවෙන්ට වුණත් මම මේ වෙහෙසක් දෙන්න ඕනේ. අම්මා අර දරුව සලකන්නේ මෙයා සලකන්නේ අරයා මෙහෙම කියනවා මෙයා කේ මෙහෙම කියනවා කියලා ගමවටේ කීකේ ඇවිදගෙන යන්න කල්පනා කළේ නෑ අම්මා. ඊළඟට අම්මා කල්පනා කළේ නෑ මේ දරුව මට සලකන්නේ මේකුන්ට මේ සාපෝ වෙන්න ඕනේ මේකුන් මේ මගේ දේපොළ ඔක්කොම හූරගෙන කාලා දැන් මාව පාරට ඇදලා දාලා මට යණේනමන්නේ සාප කරන්න ගියේ නෑ. අම්මා කල්පනා කළා මේක දරුවන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ. මේ තමයි ලෝකේ හැටි. මේ කෙලෙස් වල ස්වභාවය. මිනිසුන්ගේ හිතවල කෙලෙස් උපදිනවා. අම්මා තාත්තා අඳුන ගන්න බෑ. අම්මගේ ගුණේ තේරෙන්නේ නෑ. තාත්තගේ ගුණේ තේරෙන්නේ නෑ. අම්මගේ වටිනාකමක් තේරෙන්නේ නෑ. පිනක් තේරෙන්නේ නෑ. ඒ නිසා ඒ ලෝකේ තියෙන කෙලෙස් වල ස්වභාවය. දරුවන්ගේ වරදක් නෑ. කෙලෙස් වලමයි වරද තියෙන්නේ. ඒ නිසා දරුවන්ට මුකුත් කියලා වැඩක් නැහැ. ලෝකයේ තියෙන කෙලෙස් ස්වභාවය. මා සසරේ අරගෙන ආපු දේ වෙන්නේ නැති මේ. ඒ නිසා මම මේක ඉවසගෙන දරා ගන්නවා කියලා අම්මා හිත හදාගත්තා. ඔන්න දරුවෝ සලකන්නේ නැති අම්මලට හිත හදාගන්න බණපදයක්. දරුවෝ ගැන කල්පනා කර කර හූල් හූල් ඉන්න අම්මලට දරුවෝ අතාරින්න හොඳ බණපදයක්. කල්පනා කරන්න මේ සසරේ ස්වභාවය දරුවන්ගේ තියෙන කෙලෙස්. මේ කෙලෙස් ස්වභාවය දරුවන්ගේ නෙවෙයි අඩුපාඩුව තියෙන්නේ. අඩුපාඩුව තියෙන කෙලෙස් වල. එනිසා කෙලෙස් ලෝකයේ තියෙන තාක්කල් දරුවන්ගේ හිතවල කෙලෙස් උපදිනවා. කෙලෙස් උපදින ස්වභාවය හිතේ තියෙන තාක්කල් කෙලෙස් උපදිනවා. එනිසා කෙලෙස් උපදිච්ච ලෝකයේ කෙනෙක්ගේ යමක් බලාපොරොත්තු වෙන්න බෑ. අතාරින්න. අම්මා කල්පනා කළා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ දැන් අම්මා වයසට ගියත් දරුවෝ 14 දිනේ ගිය අම්ම කෙනෙක් වුණත් භික්ෂුණී ආරාමයක ගිහිල්ලා පැවිදි වුණාට පස්සේ භික්ෂුණී අලුත්නේ. ඉතින් අනිත් අය තරුණ අවදීටපත් වෙලා ඉන්න අයත් දැන් භික්ෂුණීට වඩා පැවිද්දින් වැඩිමල්. එතකොට මොකද වුනේ? භික්ෂුණී ආරාමේ මෙයා පැවිද්දෙන් නවක නිසා ඔක්කොම මේ වයසක අම්මගෙන් හොඳට වැඩගත්ත වයසක භික්ෂුණියකින් හොඳට වැඩ ගන්නවා. උදේ වරුවේ ඉඳලා දානශාලා වාස් කරනවා, සුද්ධ පවිත්‍ර කරනවා, ආරාමයේ අතු ගන්නවා, වැසිකිලි කැසිකිලි ඉඳලා හොදලා ඔක්කොම ලස්සනට පිළිවෙලට තියාගෙන හිටියා. හැබැයි භික්ෂුණීන් වහන්සේලා අනෙක් භික්ෂුණීන් වහන්සේලා මෑට හරි ආදරේ. ඈට ගොඩාක් උපකාර කළා. ඈ හොඳට පින් කරගත්තා. ඈ කල්පනා කළේ නෑ මන් දැන් වයසයි, දැන් අනික් භික්ෂුණීන් වහන්සේලා කල්පනා කරන්න ඕනේ මං වයසක කෙනෙක් කියලා, මට මේ වත් පිළිවෙත් කරන්න බෑ කියලා, මට මේවා අමාරුයි කරන්න, මේ වයසට ගිහිල්ලා ඉන්නේ මම, මේ නාගේ උන්දගේ මේ වැඩ ගන්නවද, මම මේ පාඩේ භාවනා කරගෙන ඉන්න ඕන කෙනෙක් නේද, මම මේ වයසට ගිහිල්ලා අසනීප පිට ඉන්න කෙනෙක් නේද, කල්පනා කළේ නෑ. ඈ වත් පිළිවෙත් ටික හොඳට කළා.
සංඝයාට හොඳට ගරු බොහොමක් ඇතුව උපස්ථාන කළා. භික්ෂුණීන් වහන්සේලාට හොඳට උපස්ථාන කළා. වැසිකිලි කැසිකිලි හෝදන එකේ ඉඳලා සියලු කටයුතු මැනවින් බලලා ඉටු කළා. හැබැයි ඒ එකක් දිනු කළා. ඇගේ ගුණය රැකගත්තා. ඇගේ සීලය රැකගත්තා. ඇගේ කට සංවර කරගත්තා. ඇගේ සිත සංවර කරගත්තා. කෙලෙස් වලට නිදක් තිබෙන්නේ නැහැ. ඈ හොඳට වත්පිළිවෙත් කළා. භික්ෂුණීන් වහන්සේලාට උපස්ථාන කර කර උපස්ථාන කර කර ඈ හොඳට වත්පිළිවෙත් කළා. එතකොට උදේ වරුවේ ඉඳලා හවස් වෙනකම්ම ඈ වෙහෙසක් ගැන කල්පනා කළේ නැහැ. කායික වෙහෙස, කයේ පීඩාව අධිකයි. දැන් වයසට ගියාට පස්සේ අතපය වාරු නැතුව යනවා, නැගිට ගන්න බෑ, වාඩි වෙන්න අමාරුයි, බිම වාඩි වෙන්න බෑ, භාවනා කරන්න වාඩිුණාට පස්සේ හරි අමාරුයි, අතපය වෙවුලනවා. කියන දේ නෙමෙයි කියන්නේ කියවෙන්නේ. එතකොට මේ වගේ ප්‍රශ්න තියෙනවා වයසට ගියාට පස්සේ. ඊට පස්සේ වයසට ගියාට පස්සේ දරුවම පැවිදිලා දරුවෝ ගැන කල්පනා කර කර ඉන්නේ නැහැ. අර දරුවා මට මෙහෙමයි කළේ, මෙයා මෙහෙමයි මට කළේ, මං අරගෙදෙට්ට ගියා මුන්ද මට මෙහෙම කතා කරා, ලේලියෙකුනම් මෙහෙම වෙන්න ඕනේද, මගේ දුව මාව මම වදපු මගේ දුව මට මෙහෙමයි කතා කළේ, මං වැඩිපුර දුන්නද කියලා අහනවා. මුණපුරන්ගේ මූණ බල බල ඉන්න නෑනේ අනේ මට. කොච්චර දරසතල හෘදතල බලන්න තිබිච්ච එකද නැති වෙලාගේ මේව කල්පනා කළේ නෑ අම්මා. අම්මා භික්ෂුණීන් වහන්සේලාට හොඳට උපස්ථාන කරලා පින රැස් කරගත්තා. අරව කල්පනා කරන ඔක්කොම අතෑරියා. හැබැයි ඈ රැට ද රෑ වෙනකම් වත්පිළිවෙත් කරන සංඝයාට භික්ෂුණීන් වහන්සේලාට උපස්ථාන කළා. රෑ වෙනකොට ඈ කුටියට ගිහිල්ලා බැලුවා. දැන් භාවනා කරගන්න ඕනේ. දැන් මගේ වයස ඉක්මවා ගිහිල්ලා මං ගොඩාක් වයසට ගිහිල්ලා දැන් මට කරගන්න දෙයක් නැහැ. මං කොහොමත් කලෝරිය කරනවා. ඈ කුටියේ මැද කණුවක් තියෙනවා. ඈ බැලුවා සක්මන් කරන්න අමාරුයි. ඇදගෙන වැටෙන්න පුළුවන්. වාරු නැහැ. වත්පිළිවෙත් කරලා කායික වෙහෙසක් තියෙනවා. උදේ වරුවේ ඉඳලා වත්පිළිවෙත් කළා. කියන වතපිළිවෙත කරනවා. ඈ කිසි දෙයක් බෑ කිව්වේ නැහැ. ඈ කිසි දෙයක් මගහැරියේ නැහැ. ඈ කිසි දෙයක් පිනින් තොර කරගත්තේ නැහැ. ඈ හොඳට පින රැස් කරගෙන රෑ වෙනකොට ලයිට් නැහැ නේ කාලේ. ඈ මොකද කරුවේ? ඒ කුටියේ මැද තියෙන කණුව අල්ලගෙන සක්මන් කරනවා. වටේට කලවර නිසා ඈට හිතෙනවා වැටෙන්න පුළුවන්, පය පැකිලිලත් වැටෙන්න පුළුවන්. අතපය වාරු නැති නිසා වැටෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ කණු අල්ලගෙන සක්මන් කරන එක කියලා. කණු අල්ලගෙන සක්මන් කරනවා. කණු අල්ලගෙන සක්මන් කරද්දි ඈට අමාරුයි, සක්මන් කරගන්න බෑ. ඈ හැමීට එළියට යනවා. එළියට ගිහිල්ලා ගහක් අල්ලගෙන ගහ වටේට ගහ අල්ලගෙන සක්මන් කරනවා. ගහ අල්ලගෙන සක්මන් කර කර සක්මන් කර කර භාවනා අරමුණේ හිත පිහිටවනවා. ඇගේ හිත හොඳට ධර්මය තුළ පිහිටනවා. ඈ හොඳට අනිත්‍ය වෙනේ කරනවා. ඈ හොඳට සසරේ බිය කල්පනා කරනවා. මා විසින් දරුවෝ 14 දෙනෙක් වැදුවා. මේ 14 දෙනාම මාව අතෑරියා. දැන් කවුරුත් ඉන්නේ බලන්න, අම්මව බලන්න. අම්මා පැවිදි වුණා අය. දැන් භික්ෂුණී ආරාමයක අම්මා ඉන්නව අය. අපි පුංචි කාලේ ඉඳලා අපි බලාගත්තේ අපේ අම්මානේ. අපට කන්න බොන්න දීලා අපි උස්මහත් කළේ අපේ අම්මානේ. අපි අම්මව ගිහින් බලන්න ඕනේ කියලා කාටවත් හිතෙන්නේ නැහැ. මේ දරුවන්ට අම්මව පෙන්වන්න ඕනේ කියලා මුණුබුරෝ එක් කරගෙන පුතාලා එනකන් අම්ම බලන් හිටියේ නැහැ. බලන්න අම්මා සියල්ල අතහැරියා. දරුවෝ ගැන කල්පනා කරගෙන ඔක්කොම අතහැරියා. බලන්න අද කාලේ අම්මලට දරුවෝ අතහැර ගන්නත් බෑ, මුණුබුරෝ අතහැර ගන්නත් බෑ, ගෙවල් දොරවල් අතහැර ගන්නත් බෑ. හැබැයි ධර්මය අතහැරලා. ධර්මයේ තමයි අතහැරලා තියෙන්නේ. අර අම්මා දරුවෝ ටිකත් අතහැරියා, මුණුබුරෝ ටිකත් අතහැරියා. ධර්මය අල්ලගත්තා. අල්ලා නොගත යුතු දේ වර්තමානයේ අල්ලගෙන දුක් විඳිනවා මිනිස්සු. අල්ලා නොගත යුතු දේ අල්ලගෙන දුක් විඳින මිනිස්සු අල්ලා ගත යුතු ධර්මය අල්ලගන්නේ නැහැ.
ඒකට පස්ස ගහනවා. ඒක නිසා මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. අර අම්මා හොඳට රැට රැට උද්දවල් වරේ වත් පිළිවෙත් කරලා සංඝයාට ඇප උපස්ථාන කරලා කුටි සෙනසුන්ගා මොදලා වත් පිළිවෙත්ති කරලා ඇය හොඳට පින රැස් කරගත්. ඒ පිනෙන් හොඳට හිත පෝෂණය කළා. හොඳට ගුණේ රැකගත්තා. කේන්ති ගත්තේ නැහැ. ඉවසීම පෙරට ගත්තා. ධර්මයේ පෙරට ගත්තා. ඇය හොඳට ගුණධම් වඩාගෙන ගියා. ඇගේ ජීවිතය තුළ ඇය දන්නේවත් නැති විදිහට ඇගේ හිත හොඳට ගුණයෙන් පෝෂණය වෙලා තිබ්බා. ඇගේ හිත හොඳට ධර්මයෙන් පෝෂණය වෙලා තිබ්බා. ඇය දහම් කරුණක් අහලා මතක තියාගෙන හොඳට නුවණින් විමසනවා. ඇගේ හිත සෝතාපන්න ඵලයේ දක්වා හැදිලා ගියා. ඇය ආයෙ සක්මන් කරනවා. කණුව අල්ලගෙන සක්මන් කරනවා. කළුවරේ. ඇය කාලයක් මේ විදිහට වත් පිළිවෙත් කරගෙන අපවස්ථාන කරන හිටියා. ටික කාලෙකින්ම ඇ ඒ හිත සියලු කෙලිසුන්ගෙන් නිදහස් කළා. අරහත්වේ දක්වා මේ හිත ගමන් කළා. ඇගේ හිතට ලොකු ප්‍රීතියක් දැනෙන්න ගත්තා. ඇයට හරි සතුටුයි. දැන් අම්මට දරුවෝ නෑය. මොනබුරෝ නෑය. අපි මාව බලන්න කවුරුත් ආවේ නෑ. ඇයි මට මෙහෙම වුනේ? එහෙම කල්පනා කර හිටියේ නෑ මේ භික්ෂුණිය. අරහත්වේ දක්වාම හිත දියුණු කළා. ඇගේ හිත ඇය සකස් කළා. එන අපට මේ ධර්මය තුළ හිත සකස් කරන්න තියෙන්නේ. එහෙනම් අපට මේ ධර්මය තුළින් ජීවිතය දකින්න තියෙන්නේ. දැන් බලන්න වයසට යන කල්ම ඇගේ ජීවිතේ දරුවෝ ගැන කල්පනා කර හිටියා. අර දරුවා බලන්න යන්න ඕනේ. මේ දරුවා බලන්න යන්න ඕනේ. ඒව මුකුත් දැන් යම්මට හිතෙන්නේ නැහැ. මුණුබුරුන්ගේ මූණ බල බල ඉන්න ඕනේ. අරහ මුණුබුරා බලන්න ඕනේ. මේ මුණුබුරා බලන්න ඕනේ. අද බලන්න අපේ අම්මලට. මුණුබුරා නැත්තම් දරුවා නැත්තම් අම්මට හරි අමාරුයි. දරා ගන්න බැහැ. කාලෙකට සරයක් කර ගිහිල්ලා බලලා එන්න ඕනේ. ඒ මූණ දැක්කේ නැත්තම් හිතට මදි වගේ. අම්මට තාත්තලටත් ඒ වගේ. බලන්න අර අම්මා කල්පනා කරපු කල්පනා කිරිල්ල ඒ සියල් අම්මා අතහැරියා. ඇගේ ජීවිතය පිහිට හදාගත්තා. එතකොට මේක අරහත්ත්වයට පත් වෙන්න එදා රාත්‍රියේ මේ අරහත්ත්වයට පත් වෙන්න කලින් සිදුවීම අරහත්ත්වයට පත් වෙන්න කලින් දවසේ රාත්‍රියේ ඈ කුටියේ මැද කණුව අල්ලගෙන සක්මන් කරනවා. සක්මන් කරනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා මේ භික්ෂුණීන් වහන්සේ අප්‍රමාණ වෙහෙසක් ගන්නවා මේ කෙලෙස් වලින් නිදහස් වෙලා යන්න. බුදුරජාණන් වහන්සේ ආලෝකයක් යවුවා. ආලෝකයක් යවලා ඒ භික්ෂුණී ඉස්සරහට ආලෝකයක් යවලා ඒ ආලෝකය ඔස්සේ හඬ ඇහෙන්න සැලැස්සුවා. ඒක තමයි මේ ගාථාවේ තියෙන්නේ. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකං ජීවිතං සියෝ පස්සතු ධම්ම මුත්තමං සියක් අවුරුදු ගිවා දැමුවත් උතුම් දහමක් නොදකිනා විට පලක් නැහැමයි එය කෙනෙක් හට එයින් නැතිවන සිතක් නම් නැත ගෙවයි නම් ලොව එකම දවසක් උතුම් සදහම් පසක් කරමින් උතුම්මයි ඒ ගෙවන දවස සෙතක් සැලසෙනවායි නම් අවුරුදු සියක් ගෙවා දැමුවත්
මේ ධර්මයේ නැතුව ධර්මයේ දකින් නැතුව අවුරුදු 100ක් ගෙවල දැම්මත් ඒකේ ඇති පලක් නැහැ. ඒකේ ඇති වෙන යහපතක් නැහැ. එකම එක දවසක් හරි මේ ධර්මයේ දැනගෙන ඒ ධර්මයේ දැකගෙන වාසය කරනවා නම් ආගේ ජීවිතේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව අදාලා ඇගේ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා ගියා. ඇය අරහත්ත්වයටපත් වුණා. බලන්න එනං ඇය ජීවිතේ ජයගත්තා. එන අපටත් මේ ධර්මයේ තුලින් අපේ ජීවිතේ ජයගන්න අවස්ථාව තියෙනවා. අපි ඔබ සියලු දෙනාට සෙත් පතනවා, ආශිර්වාද කරනවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයෙන් මේ දහම් කරුණු ටික තේරුම් අරගෙන ඔබටත් ඔබේ ජීවිතේ සනාතන රැකවරණේ ලබන්න භාග්‍ය වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ අපි අමාදාර සදාම් දේශනාව සඳහා දායකත්වය දරන්නේ කුරුණෑගල කහපත්වල දේවාලයවත් යන ලිපිනේ පදිංචි ජූලි මස 21 වන දිනට, කියන්නේ අද දවසේ 66 වන උපන්දිනයේ සමරන ආර් ප්‍රෝණිමේනියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ ප්‍රතිම පිණිසත් පිනොත් ආර්.එම්. ප්‍රියන්ති ඒකනායක දියණී සහ ආර්.එම්. ධනුෂ්ක ප්‍රියදර්ශන ඒකනායක පුතුණන් විසින් දායකත්වයේ දරනවා කුරුණෑගල කහපත්වලේ දේවාලයවත්තේ පදිංචි 21 වන දිනට අද දවසේට 66 වන උපන්දිනයේ සම්රණ ප්‍රෝණිමේනියන්ට සෙත් පැතීමටත් ජූලි මාස 18 වන දින 11 වන උපන්දිනයේ සමරණ දිනුල නිසල් චන්ද්‍රසේකර පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත් ඉදිරි අනාගතය සාර්ථක වීම පිණිස තුනුරුවනි අනන්ත ආශිර්වාද පැතීමටත් ආර් ලලිතා පුංචි අම්මාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ පැතීමටත් සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරීමටත් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තුම අපගේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීමටත් දායකත්වයේ දරූ පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලොවේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් දායකත්වයේ දරූ පින්වතුන් ටෙම්පෞල්වල සියලු දෙනාට දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ නිරතුරුවම කල්ම විසිරසුර ලැබීමටත් මාමිනාවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලු ස්වාමීන් වහන්සේලාට අනගාරිකා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක සීල දූපුතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීල දෙනාට පින් අනුමෝදන් කිරීමටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සීල පින්වතුන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සදාම් දේශනාව සඳහා දායකත්වයේ දරුවා රසකල සීලු පින් සක්දිවිඳුම් ප්‍රධාන සදෙවලෝ වාසී සීල දෙවියෝ අනුමෝදන් වෙත්වා. ගටිකාර බ්‍රහ්මරාජය ඇතුළු සීල බ්‍රහ්මයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සීල දෙවියෝ බ්‍රහ්මයෝ නාගයෝ සැපෙන් සැපේට පත්වෙත්වා. සංසාර දුකින් අතමිදෙත්වා. සාදු සාදු. රැස්කල සියලු පින් අද දවසේ මේ සදාම් දේශනාව සඳහා දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් අනන්ත සසර පුරාවට මිය පරලොවේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිතයේ සුවපත්ත්වා සැපවත්ත්වා සංසාර දුකින් අතමිදෙත්වා. සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මාමිනාවාසී රටවාසී ලෝවාසී සිල් පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාරික පින්වත් දරුවන්ට අනගාරිකා මෑණියන් වහන්සේලාට සදාම් දේශනාව සඳහා දායකත්වයේ දරූ සීල පින්වතුන්ට අද දවසේත් අපි මේ සදාම් දේශනාව පවත්වන්න ලබන්නේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර සිට. බ්‍රිස්බේන් නුවර සිට මේ සදාම් දේශනාව පටිගත කිරීම සඳහා බොහෝ සෙයින් කැපවන අපගේ පින්වත් රෝහිත වීරරත්න මාත්මා ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ට ඔබ අප සෑම සියලු දෙනාට මේ පින්කසේ අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට තුනරුවනි අනන්ත ආශිර්වාදේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මෙලෝ ජීවිතේ වාසනාවන්ත වෙත්වා. පරලොව සුගති ගාමී වෙත්වා. සසර දුකින් අතමිදෙනට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.